මිනාවලෙන් අරුණ මිනාවලෙන් නෙලිය කූමේන්ත වීසි මිනාසුන් ගස් කෙලිස්සා මිනාවලින් ශ්‍රී ලංක ලයිනන් මිනාවලෙන් ඔපිස් කෙලිය මිනුම් කීලි ඔන් සිංහල මිනුම් පුහෙලි නුමර ඔන් නොල්ල නෙලිය උක්සි කොල්මෙ කක්සි වීසි කූසි කොල්මෙ මිනාපිඩන් කක්සු ටීවි මිනාපිඩන් සීසු රීසි මිනුල්ල ඔන් වයිම මිනාපිඩන් සුවවි. එවිතරක් නෙමෙයි සාමාන්‍ය ෆිනිෂ් වන් මේ ඉවර කරා කියන මේක ගත්තට පස්සේ අපිට ওই තියෙන මූලික ජොබ්ස් වලට ඇප්ලයි කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. මොකද පොඩි පොඩි ජොබ්ස් තියෙනවනේ දැන් එච්චරම ලයින් රික්වයර්මන්ට් ඕනේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් හරි නිකමට අර අපේ CV එකට දාන්න පුළුවන් මේක. මිනාවලින් අරුණ කියන්නේ මගේ නම අරුණ. මිනාවලින් නෙලිය කුමේන්ත වීසි කියන්නේ මගේ වයස 45 නැත්නම් මම 45 කියන එක. මිනාසුන් යුවස් කෙලිස්සා කියන්නේ මම ජීවත් වෙන යුවස් කෙලියා ටවුන් එකේ. මිනාවලින් ශ්‍රී ලංකා ලයිනන් කියන්නේ මම ශ්‍රී ලංකා ජාතිකයේ ශ්‍රී ලංකන් කෙනෙක්. මිනාවලින් ඔෆිස් කෙලියා කියන්නේ මම ස්ටුඩන්ට් කෙනෙක්. මිනුම් කියලියොන් සිංහල, ඒ කියන්නේ මම කතා කරන්නේ සිංහල. මිනු පුහලි නුමර ඔන් නොල්ල නෙලිය උක්සි කොල්මේ කොමරි, මේ කියන්නේ ටෙලිෆෝන් නම්බරේ. මගේ ෆෝන් නම්බරය නොල්ල නෙලිය උක්සි කොල්මේ කක්සි වීසි කූසි කොල්මේ. එක දැන් නොල්ල කියන්නේ බිඳුව, නෙලිය කියන්නේ හතර, උක්සි කියන්නේ එක. දැන් මේ ඇත්තට මගේ ටෙලිෆෝන් නම්බරේ නෙවෙයි මේක, මට මේ ලේසිය මතක හිටින්න මම මේක දාගත්තා. ඉතින් කොහමද ඔයගලට? ඉතින් අද නම් මගේ අවශ්‍යතාවයකට තමයි ඇත්තටම මේක ගත්තේ. මොකක්ද දැනද මගේ අවශ්‍යතාවය? මට තවත් ඊකින් තියෙනවා Zoom එකේ මගේ ෆිනිෂ් වන් වල ඕරල් එක්සෑම් එක. ඉතින් කොහොම හරි රිටන් එක්සෑම් එක යන්තම් ගොඩ ගියා හැමෙන් කරලා ගේමක් ගහලා ගහපු ගේමෙන් පස්සේ කියන්න. ඉතින් හැබැයි ඕරල් එක කොහොම හරි කරගන්න එපැයි. මං කොහොට ලියාගත්තා ඇතර මයිසෙල්ෆ් ගැන තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔගලට ඇතර මටත් පාඩ හිටනවනේ. ඒ සමම ඔගලටත් එක පොඩ්ඩක් මේක කියා දෙන්න. මිනාවලින් අරුණ. මිනාවලින් නෙලිය කූමේන්ත වීසි. මිනාසුන් යුවස් කෙලිස්සා. මිනාවලින් ශ්‍රී ලංකා ලයිනන්. මිනාවලින් ඔපිස් කෙලිය. මිනුම් කීලි ඔන් සිංහල. මිනුම් පුහෙලි නුමර ඔන් නොල්ල නෙලිය උක්සි කොල්මෙ කක්සි වීසි කූසි කොල්මෙ. මිනාපිඩන් කක්සු ටීවි. මිනාපිඩන් සීසු රීසි. මිනුල්ල ඔන් වයිම මිනාපිඩන් සුවවි. ඉතින් මේ මයිසෙල්ෆ් මන්දන ඔයගලට තේරෙනවාද කියලා. මේ ෆින්ලන්ඩින් ලැහලුවන්ට තේරෙන්නේ අනිවාර්යයෙන්ම. හැබැයි සමහර ප්‍රොනන්සියේෂන් එච්චර හොඳ නැතුව ඇති. ඒක එච්චර හිතන්න එපා. මොකද ඔය ජපනීස් චයිනීස් වගේ කට්ටිය කියන බෙලෝ දැ තේරෙන්නේ. ඒ අතින් අපේ ප්‍රොනන්සියේෂන් ඇත්තට හොඳ. හරි, මේක මම ඉස්සර ගන්න. මිනාවලින් අරුණ කියන්නේ මගේ නම අරුණ. මිනාවලින් නෙලිය කුමේන්ත වීසි කියන්නේ මගේ වයස 45 නැත්නම් මම 45 කියන එක. මිනාසුන් යුවස් කෙලිස්සා කියන්නේ මම ජීවත් වෙන යුවස් කෙලියා ටවුන් එකේ. මිනාවලින් ශ්‍රී ලංකා ලයිනන් කියන්නේ මම ශ්‍රී ලංකා ජාතිකයේ ශ්‍රී ලංකන් කෙනෙක්. මිනාවලින් ඔෆිස් කෙලිය කියන්නේ මම ස්ටුඩන්ට් කෙනෙක්. මිනුම් කියලියොන් සිංහල, ඒ කියන්නේ මම කතා කරන්නේ සිංහල. මිනු පුහලි නුමර ඔන් නොල්ල නෙලිය උක්සි කොල්මේ කොමරි, මේ කියන්නේ ටෙලිෆෝන් නම්බරේ. මගේ ෆෝන් නම්බරය නොල්ල නෙලිය උක්සි කොල්මේ කක්සි වීසි කූසි කොල්මේ. එක දැන් නොල්ල කියන්නේ බිඳුව, නෙලිය කියන්නේ හතර, උක්සි කියන්නේ එක. දැන් මේ ඇත්තට මගේ ටෙලිෆෝන් නම්බරේ නෙවෙයි මේක, මට මේ ලේසිය මත හිටින්න මම මේක දාගත්තා. මට ගොඩ යන්නත් තිබ්බේ මේක. හරි, ඉතින් නොල්ල නෙලිය උක්සි කිව්වම නිසා මෙහෙ තියෙන්නේ 0 4 1 හරි 0 4 0 හරි තමයි. ඉතින් නොල්ල නෙලිය උක්සි කොල්මේ කක්සි වීසි කූසි කොල්මේ කිය මොන හටියක් කියලා. හරි, ඊට පස්සේ අනිත් එක මිනාපිඩන් කක්සු ටීවි. මම කැමති ටීවි බලන්න. මිනාපිඩන් කක්සු ටීවි. හරි, මිනාපිඩන් සීසු රීසි. රීසි කියන්නේ මේ බත්. හරි, හාල්. මම කැමති හාල් වලට බත් වලට. මිනුල්ල ඔන් වයිමෝ. මට වයිෆ් කෙනෙක් ඉන්නවා. එතන මම බැදලා ඉන්න වගේ අර්ථයක්. මිනාපිඩන් සුවමි. පිඩන් කියන්නේ කැමති කියන එකට. අර මිනාපිඩන් ටීවි කතාවකුත් අර කිව්වේ. හරි, මිනාපිඩන් කක්සු ටීවි. හරි, මම ටීවි බලන්න කැමති. මිනාපිඩන්
සීසු රීසි මම රීසි බත් කන්න කැමති. මිනා පිටන් සුවමි. සුවමි කියන්නේ මේ ෆින්ලන්තෙට කියන මේගොල්ලෝ කියන නම. හරි සුවමි. ඒතකොට මම ෆින්ලන්තෙට කැමති. ඉතින් වචන දහය ලියන්න තියෙනවා. දෙයිනි කියලා පොඩි කිව්වොත් හොඳයි. එතකොට මට ආයෙ මේක කරන්න වෙනවා. හරි ක්‍රෙඩිට් පහක් වෙනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ෆිනිෂ් වන් මේ ඉවර කරා කියන මේක ගත්තට පස්සේ අපිට ওই තියෙන මූලික ජොබ්ස් වලට ඇප්ලයි කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. මොකද පොඩි පොඩි ජොබ්ස් තියෙනවනේ දැන් එච්චරම ලෑන්නේ රික්වයර්මන්ට් එක ඕනේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් හරි නිකමට අර අපේ CV එකට දාන්න පුළුවන් මේක අපිට මේ ෆිනිෂ් බේසික් ලෙවල් එකක් බේසික්ම නෙවෙයි අතට මේක නිකන් ෆිනිෂ් 1 කියන ලෙවල් එක අපි සක්සස් කරා කියන එක ලැබෙනවා. ඉතින් ගොඩක් දේවල් කරා, ඇසයින්මන්ට් සබ්මිට් කරා, ඊට පස්සේ රිටර්න් එක්සෑම් එකක් ලිව්වා. ඉතින් දැන් ඔක්කොම කළා. දැන් මේක විතරයි තියෙන්නේ. ඉතින් එහෙමනම් හැමෝම මට සුබපදන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බලමු මොකද වෙන්නේ කියලා. මම රිසර්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඕගොල්ලෝ මේ වගේ ඉගෙන ගන්න, මේ ඕන තරම් YouTube එකේ තියෙනවා. ඉගෙන ගන්න බැරි නෑ. මේක අල්ල ගන්න පුළුවන්. හරි, ගේමක් ගහමු. හැමෝටම ජය වේවා.